මෝහක්හලෝ නිප්පාන සමන්තා චක්කවාලි සුවත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සග්ගමුක්කදන් දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා නමුතස්ස භගවතුූ වරහතු සම්මා සබුද්දස්ස. නමුතස්ස භගවතූ වරහතු සම්මා සම්බුද්දස්ස. නමු තස්ස භගවතුූ, වරහතු, සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සුපින් පත්න ඔබ සියලු දෙනාම මේ මොහොතේ, ඉතාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්මශ්‍රවනය කරන්නටයි බනහන්නටයි. පින්වත්නී මේ ජීවිතය තුළදීම සම්බුදුරජාණන් වහන්සගේ ධර්මය පරිහරණය කරමින් ජීවිතාව බෝධය පැත්තට ධර්මාවබෝධය පැත්තට අපේ ජීවිතය සේදු කරගන්නට ජීවිතේ ගොඩනගාගන්නට අපිට මේ ධරමය විශසාල උපකාරයක්. එක ස්වල්ප උපකාරයක් නෙමේ ඒ උපකාරය අපි නිසි ආකාරෝ පරිහරණය කළ යුතුයි ඒ උපකාය උපකාරයක් බවවත් සමහරයි දන්නේ නෑ සමහරයි හිතනික අනවශ්‍ය මැදිහත්වීමක් විදිහටයි බුදුදහමී කේන්ද්‍රගත මැදිහත්වීම අනවශ්‍ය මැදිහත්වීමක් හැටියටයි සමහර ෝදවිය දකින්නේ එක තම තමන්ගේ සන්තානගත ජීවිතයට මහ පුදු මහානියක් අනාරක්ෂිත බවක් එ අනාරක්ෂිත නොවීම පිණිස, ආරක්ෂාවීම පිණිස, අපි බුදුසමී භාවිතයන් පිළිබඳ ප්‍රායෝගික හැදෑරීම්, ප්‍රායෝගික හැසිරීම් ගොඩනගාගත යුතුයි. එබඳු ප්‍රායෝගික හැසිරීම් සහිත පුද්ගලයක් වෙනකොට අපට පුළුවන් මේ ජීවිතය තුළදීම ධරමේ පරිහරණය කරලා සදාකාලිකවම නිවීමට අදාල, මේ ධර්මය අපි අභ්‍යන්තරය තුළ රෝපණය කරගන්න. අභ්‍යන්තරය තුළ ගොඩනගාගන්න. එ ගොඩනගා ගැනීමේ කුසලතාවය අපි මේ මොහොත තුළ ඇතිකරගත්තොතුන්ඒ ගොඩනගා ගත්ත ශ්‍රාවකයා තුළෙ කාන්තවසයෙන් නිවීමක් මතුවෙනවා. සුවපත්වීමක් මතුවෙනවා. සුවපත්වීමේ වැඩපිළිවෙල තමා විසින් ගොඩනගා ගණ්ඩුවෝනිකක්. එක ලෝකෙ කාටවත් කරලා දෙන්න පුළුවන්කක් නෙමේ. බ සුවපත්වීමේ වගකීම් ඔබට පැවරෙන නිසා සුවපත්වීම පිණිස ප්‍රායෝගික වැඩපිළිවෙලකට ඔබ අවනත විය යුතුයි. විවිධාකාරයෙන් සුවපත්වීමේ වැඩපිළිවෙල තමයි බුදුදහම එකක විදිහට ඔබට මතු කරලා පෙන්නන්නේ. ද අදේශනාවට මාතුෘුකාව හැටියට ැබිල තියෙන කාරණයක් අලලාගෙන අපි දේශනාව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පටික්්ෂ සමුපාද ධර්මෙේයන විඤ්ඥාන නාමරූප පිළිබඳ පහදා දෙමින් විනාමරූපයන් ක්‍රියාත්මක වනාකාරයයක් නාමරූපයන්ගෙන් මිඳීම පිණිසත් කර්මස්ථානයක් පරිහරණේ කරන්න කොහොමදකෙනක දේශනාවට මාතෘකාව හැටියට ලැබිලතියෙනවා. පින්න්නත්නී මේ ජීවිතයේදී. අවබෝ කරා යන්න කැමැති පුද්ගලයකුට අවබෝධය කරා තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න කැමැති ශ්‍රාවකයෙකුට බුදු දහම පැහැදිලි කරන පැහැදිලිකිරී මතර මේ පටිච්ච සමුපාද න්‍යාය උපයෝගී කර ගනිමින් ජීවිතයේ දිහා බැලුවොත් ඒ බලන ශ්‍රාවකයා තුළ නිවීමත්මයි හටගන්නේ සුවපත්වී ීමමක් මයි හටගන්නේ. සදාතනික සැනසීමක් මයි හටගන්නේ. එබඳු සධාතනික නිබීමක් පිණිස ක්‍රමාණුකූලව ක්‍රමාණුකූලව මේ ධර්මය පරිහරණය කළ යුතුයි. මේ ධර්මී ගොඩනගා ගත යුතුයි. මේ ධරමය ඇසුර පවත්වා ගත යුතුයි. පිනත්නි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාල, ධරමය තුළින් බලනකොට මම ඔබට කිව්වා අපි අනාරක්ෂිතයි ධර්මී තමයි ආරක්ෂිත තැනකට අපේ හිත හදල දින්නේ කියලා. එතකොට අපි ආරක්ෂිත තැනකට අපේ හිත හදාගන්න වනං අපට බුදුරජාණන් වහන්සේ පෙන්වා චතුරා රක්හ කියල භාවනා හතරක්. බුද්ධානුස්සතියත් මෛත්‍රියත් අසුභයත් මරණ සතියත් කියන භාවනා හතර තුළින් අපට පුළුවන්, ේ ජීවිතය තුළ නිවීමක් හදාගන්න ආරක්ෂාව සකස් කරගන්න. දැන් ආරක්ෂාව කියනකොට ගොඩාක් දෙනෙක් ගොලුවට එන්නේ මේ ජීවිතය තුළදී අපි හදාගන්න විධ ආරක්ෂිත වැඩපිළි වෙනවල්. එක මේ ජීවිතය තුළදී අපි ආරක්ෂාවීම පිණිස ගොඩාක් දේවල් කරනවානි. මේ ජීවිතේ තුළදී මේ ජීවිතේ තුළදී ආරක්ෂාවීම පිණිස තමයිි එකන ආරක්ෂාව උදෙසා තමයි අපි, බැමි ගහන්නේ තාප්ප ගහන්නේ ගේට්ටුදාගන්නේ CCTV කැමරාපද්ධති හයිකරගන්නේ සේප්පු ගෙනෙන්නේ ඒවා අතුර හංගල තියන්නේ නොයෙක් තේවල් කරන්නේ ඔක්කොම ආරක්ෂාවට මේ ඔක්කොම කෙරෙන්නේ භෞති ආරක්ෂාවක් එකන භෞතික දේවල් පරිිස්සන් කරන්න තමයි ඔක්කොම කෙරෙන්නේ තමන්ගේත් භෞතික කය ආරක්ෂාව ගැන විතරයි මිනිසු හිතන්. ොට එබඳු ආරක්ෂාවක් කදාගෙන හොඳ ගේට්ටතු දාගන ඉඳල මැරිලා නිරේ යනෝනං හොඳට තාපගහග නිදල මැරිලා නිරේ යනවනං පින්වත්න හොඳ හැටියට කැමරාපද්ධති හයිකරග ඉඳලා ඒ කමරාපද්ධති හයිකරගෙන හිටිය මනිත් නිරේයට වැටනෝනං ප්‍රේතලෝකෙට වැටෙනවනං සතරාපායට වැටෙනවනං එතන පින්වත්නී අවධානමක් තියනවද නැද් තියනවා ො හෙම මේ ජීවිත භෞතිකයි ආරක්ෂාවත් අපි ගොඩනඟාගත යුතුයි. එතකොට ඒ ආචාර ධර්මෝලත් අපිට තියෙන් ඕන භෞතිකවත් තියනවන ආචාර ධර්මෝල එක හදන්න තමයි බුද්ධ දේශනාවගේ දේශනාවල පංචසීල ප්‍රතිපදාමේ හැමෝටම පුහුණු කරන්න පුළුවන් ආකාරයට පැහැදිලි කරද්දී බුද්ධ දේශනාව තුළත් අවධාරණය කරන්නේ සිික්‍ෂාපද පැනවීමේදී, අධින්නාධහනාවේරමනී සික්ඛාපදන් සමාධයාමි කියලන්න ආචාරධර්මවලි නුතුන් බෞතික දේවල් ආරක්ෂාව පිණිස උනන්දුවක් හදනවා අදාළ වැඩපිළිවෙලක් පෙන්න්නනවා හොරකං කරන්න එපා කියනෙ එක. අධින්නාධහනාවේර මණී සික්කාාපද විරමණයට පත්වෙෙන්න්න කියන එක. හේතුව බෞතික දේවල් ආරක්‍ෂා කරගන්න බැහැ, ෞතිකදේවා ලාරක්ෂාකරගන්න බෑ පින්වත්න. ආචාර ධර්ම වල ඒකට අදාල් උපකාරේ නැත්තාම්. කැමරාවිත්‍ර කයිකරල බෑ මානව සංවේධීකම තුළත්න් අදාළ හැඟීමක් විදියට ඒ තුළ තමන් ගිජීවිතේ ගොඩ නොගා ගැනීමට දක්ෂතාවයක්ත්තියෙන්න්න ඕන. මේේ දට මේ භෞතික දේවා ආරක්ෂා කරන්න බුදුදහම යෝජනොකල නිමි අපි කිය ෙවල් දොරවල්ල ආරක්ෂා කරන්නපව ඔහ අරලදාලා ගෙදරින් න්න තියෙන කෙනෙ කරග ගන කමණති නැතිකමට අරයන්නන්ගේ තැනක ශ්‍රාකයනත්තන්නේය බදදුදහම. බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා තමාතුළ ගොඩනගෙන ආරක්ෂාව ආධ්‍යාත්මික වසයෙන් ගොඩන ගාගන්න කියලා. එතොරේ ආධ්‍යහාාත්මිකෝ ගොඩනගාගන්න ආරක්ෂිත වැඩපිළිවෙලට බුදුරජාණන් වහන්සේ භාවනාමයි කුසලතාවේ මතුකරගන්න කියලා මතු කළා. ට ුද්ධානුස්සතියත්ම බදධානුස්සති මිත්තාචා අසුබ මරනස්සතති තීමමා චතුරාරක්කාා භික්කුභාවී සසිල්ලොන් පෞ්කි දවස් ලපේ කතා කළලා. බුද්ධානුස්සතතියක්ත් මෛත්‍රියත් අසුභයත් මරණ සතියත් කියන මෙන්න මේ හතර යම් කෙනෙක් දෙියුණු කරගන ගියොතුන්. ඒ දියුණු කරගෙන යන්න ශ්‍රාවකයා තුළ. ඒ කාන්ත වසයෙන් මේ භෞතිිකදේවල් පරිිස්සංක්‍රීම අභිබවා ගින් තමන්ගේ සන්තාානගත ප්‍රවේශමක් ඇති වෙනවා. ඒ සන්තානගත ප්‍රවේශම කොයිතරං ඔබෝ පරිසං කරනවනං ඔබව සතරාපායට ගෙනිය නැතුව ඔබෝ පරිසං කරන බලන කොච්ච ආරක්ෂාවක්ද. කවදාවත් නිරයට ප්‍රේතලෝකෙට අවීචියයට වැටෙන්නේ නැතුව තිරිසන් ලෝකෙට වැටෙන්නේ නැතුව. ඔබ තුළ පරිස්සමක් ගොඩනගාගන්න අවශ්‍යනං. ඒ පරිස්සම ගොඩනගාගන්න බුදුදහමින් හදන උපකාරාර්තයේ තමයි පිනත්මි චතුරාරක්ක භාවනාවල කියන්නේ. දැන් බලන්න මිහිජීවිතය තුළත් ආරක්ෂිතයි. අරෝක වසේනුත් සතරාපායට නොවැටෙන තරමට මේ අධ්‍යාත්මිකව සන්තානගත වදාගත් ආරක්ෂා උදව කරන එමනං ගේට්ටුව අත්දාානට වඩා කැමරාහි කරනවට වඩා අතමං ආරක්ෂා කරන්න දෙපැත්තිෙන් දෙන්නේෙක් තියාාගණින්වට වඩා තමංව ආරක්ෂා කිරීමේ වගකීම හරියටම කරන්න පුළොන් තමන්ටයි. ටවල් ගහගෙන හිටියත් ජීවිතේ මරණය ඉදිරියේදී වැටයිනිවලට වගවීමක් ඇත්ත නෑ. ආරක්ෂක බටයෝතියාගෙන වටකරගෙන හිටියත් ආරක්ෂක බටයොන්න්න කරන්න පුළුවන් ලොකු හ පංකමක් නෑ. මරණය අතවනනකොට සදධනතු ඇස් දෙක පියාගන්ඩයි වෙන්නේ. එතුට එතනද මරණ ඉල්ල කෑ ගැහ්ට ඔබත් එෙක්ක ඔබව ආරක්ෂා කරන්න ඉන්න කෙනාට ඔබ ඔබගේ මරණය ඔන්නෙක්ක බෙදාගන්න බෑ. අඩුම බිරිඳ එක්වත් මරණය බෙදාගන්න බෑ දරුව එක්වත් බෑ දෙමවපියෝ එක්වත් බෑ මරනාම්තිික වේදනාව බෙදා ගන්න ඔබට කිසිම කෙනෙක් නෑ අන්න එත ඔබ අවදානම්ද නැද් අවදානම්. හැබැයි ඔබට කඩ බැරිනංක තව කවන්ඩ කෙනෙක් ගන්න පුළුවන්. ට අන්දි තනෙෙන් ඇදගන්නඩ බැරිනම් අම්දන්ඩ මිනිහෙක් ගන්න පුළුවන් ඔබට තනයෙන් වැඩටික කරගන්න බැරිනං වැඩටික කරගන්න උදව්වට කෙනෙක් ගන්න පුළුවන් මේ ලෝකෙ කොහෙන් අඩි උදව්වට මනුස්සේ කොයලගන්න පුළුවන් හැබැයි පින්මත්නී ඔය මොන්න විදියට ඔබට උදව්වට කෙනෙක් ගත්තත් ආරක්ෂාවට පරිස්සමට කෙනෙක් ගත්තත්න් ඔබේ මරණයේ ඉදිරිියයේ ඔබ සමඟ මරණය බෙදාගන්න ලෝකය කෙනෙක් මුණ ගැහෙන් නැති නිසා ඔබ සෑම වෙලාවකම ප්‍රවේ සංගිය යුතුයි එකට වැඩපිළිවෙලක් කදාගන්න ඕන. අන්නේ පරිස්සම මේ ජීවිතය තුළද දෙකැනෙ දැන් බුද්ධානුස්සතිය මෛත්‍රී අසුභය මරණැතතිවගේ භාාවන දියුණු කරන කෙන තුළු මැර ැදන ඒය මරනවා මැරුණුතයා ආරක්ෂිතයි. මොකද ඉපදෙමින් මැරමියෙන්න සංසාර ගමන තුළද ආසුරක්ෂිතයි. කුච්චර ආරක්ෂාවද මෙ චතුරා රක්ක කියලකිව මේ ආරක්ෂා වවශ්‍ය නං සධාතනික ආරක්ෂාවක් බවට පත්කරගන්නත් පුළුවන්. සදාාතනි කාරක්ෂාවක් බවට උනත් කරගන්න පලිකන් සම්පූර්ණය නිවන කරාමිහිත. පත්වීම තමයි ලොකෙ සදාතනික ආරක්ෂාව කියල අපි කතා කරන්න. එබඳු සදාතනික ආරක්ෂාවක් දක්වාම වනත් අපේ හිත ක්‍රමාණුකූල වහදාගන්න පුළුවන් මේ චතුරක් භාව තුළ කෙනෙකයන්න පුළුවන් මේවා වඩල නිවට හිත පත් කරගන්න බෑ කියලා. මේවා රිජුව වැඩුවම නිවනට හිත පත් කරගන්න බැරි අවස්ථාත් නැතුව නෙමි. හැබැයි මේවා නිවන පැත්තට තමන්ගේහි තහදාගන සදාකාලික සරුවකාලීන ආරක්ෂාවක් ගොඩ නගාගන්න පුළන්ගේ සදාතනික පරිස්සමක්. මේ පින්නතුන්ගේ මාතෘ කාවිති නොම වි්ඥාන නාමරූප පිළිඳවත් මතු කරන කියලා පටිච්ච සමුපාදයන පටිච්ච සමුපාදය විඤ්ඥානය පිළිබඳ පැහැදිලිරපු දේශනාපි පැහැදිලිව දේශනා කර ති නො මීට කලින් විඤ්ඥානය පිළිබඳව පුද්ගලයා තුළ විඤඥානය පිළිබඳ දැනුම ආකාර හතරකින් හදා ගන්න ඕන විඤ්ඥාණංච පජානාති කියන එක තැනත් විඤ්ඥාන සමුදයංච පජානාති කියන තැනත් ා රෝධංච පජාති විඤ්ඥාන නිරෝධගමනී පටිපදංච පජානාති කියෙන තැන නුවන හදාගන්න ඕන අවබෝධය කරා යන කෙනෙක් විඤානය කියන්නේ චක්ු විංඥාන සතවි්‍යාන ගාන විඤ්‍යාන ජිවහා වි ්‍යා කා වි්‍යාන මනෝ ්්‍යාන කියල වි්්‍යාන ආකාරහයක් තියෙනවා එක ක්ෂණක වසයනුත් කතා කරනවා ප්‍රතිසන්දි වසයෙන්ුත් කතා කරනවා මිට කලින් අපි වදේශනා කරලා තියෙනවා එතවට ක්ෂිකව ං්ාන චක් ව විඤ්‍යාන සෝත විඥාදී දවල් පහළවෙලා මේ මොහොතේ නිරුද්ධවෙලයනවා එක එක ක්ෂණයක් ගානය සිද්ධ වෙන කාරණයක්. එතනින් එහට ගීම් පින්වත්නී ප්‍රතිසන්දිි වසයනුත් විඥායේ බැසැගැනීමක් සිද්ධ වෙනවා. කෝහමද ප්‍රතිසන්දි වසයෙන් සිද්ධ වෙන්නේ. පින්වත්නී සංකාර ප්‍රත්තිය කරගෙන විඤ්ඥානයක් පැලවෙන. සංකාරය උපය කරගන, රූපය උපය කරගන බේදනාව උපය කරගන, සංඥාව උපය කරගන සංස්කාරයන් උපය කරගන, විඥ්ානන් තිටමමානන් තිට්ටේයේ විඤඥාණි පිහිටනවා රූපා රම්මනං රූප් පතිටන් නන්දූප සේවන බුද්දිි විරල්ලිින් වේ පුලං ආාප්්‍ය රපය රූපා රම්මනන්, රූපය අරමුණු කරගන රප පතිට්ටං රූපය මද පිහිට රප පතිටන් නන්දූප සේවනය. ආසේවනය ලැබෙමින් නන්දූපසේවනං බුද්ධිං විරල්ලිින් වේපුල්ලන් ආපච්්‍යේ ුෘුදියක් විපුල භාවයක් විඤ්ඥානී තුළ සිද්ධ වෙනවා. එතන අපි කැනෙ සංකාර පච්චයා විඤඥා, සංස්කාර ප්‍රත්තිය කරගෙන විඤ්ඥානය ප්‍රෝපණය වෙනවා. එතොට සංකාරය ප්‍රත්තිය කරගන කියල කියන්නේ බූන්්‍යාබි සංස්කාරද, පු්්‍යාබි සංස්කාරද, ආනිංජාබි සංස්කාරද කියන සංකාරයන්ම පදනම් කරගන සංකාර ප්‍රත්තිං සංකාරපච්චය විඤ්‍යානං විඤ්ඥායක් පිහිටනෝ. එතනද අපි කතා කරන්නේ ප්‍රතිසදි වසයෙන් විඤ්ඥාන පිහිටීමයි. අනිපැත්තෙන් කතා කරන්න පුලන් එක්ෂනිකව. මේ මොත තුළ චක්කු විඤඥාන පහල වවා. ඉට පස්සේ ඒ වි්ඥානයේ නිරුද්ධ වෙනවා සෝතවිඤ්ඥාන පහල වෙන. ඒ විඤඥානයේ නිරුද්ධ වෙනවා, ගාන විඤ්ඥානයේ පහල වවා ඒ වි්ඥානයේ නිරුද්ධ වෙනවා. මේ විදියට මේ මොත තුළ ක්ෂණයක්ෂණයක් ගානී විඤ්ඥානයේ හටගන නිරුද්ධවීමක් සිද්ධ වෙනවා. අපි ගන්න කවරාද්දැකීමක් තුළ වුනත් විඤ්ඥානයේ ක්‍රියාත්මකවීමක් තියෙනවා මයි. එතකොට විඤ්ානි ක්‍රාත්මක නොවනොත් එතන පින්වත්න එතනින් එයාට සිද්ධ වෙන කිසිම ක්‍රියාවලයක්ක් සිද්ධ වෙන්නේ නැහැ. ඇස තිබත් රූප තිබත් චකවිඥානය පහල නොවනොත් පේෙන මට්ටමල් තුළ ක්‍රියාත්මක වීමත් දකිඩ ලැවෙන්නේ. එමන ං්‍යා ක්‍රාකාරිත්ව ඉතාම අත්‍යවශ්‍ය ක්‍රියාකාරිත්වයක් එතුට විඤ්ඥානය කියන එක තේරුම් ගන්නවා විඤ්ඥානය හට ගන්නේ කොහොමද සංකාර ප්‍රත්තිී විඤ්ඥානය හට ගන්නවා. ඊට පස්ස වි්ඥාණංච නිරෝධංච පජානාති, විඤ්ඥාණී නිරෝධයක් දැනගන්නවා මොකක්ද වි්්‍යානී නිරද සංස්කාරයන් නිරුද්ධ වෙච්ච තැනක තමන්ගේ ලෝකය තුළ නැවත නැවත නාමරූප ධර්මයන් පහල වෙන කොට ඕක තම නාමරපචා විංඥාන් විඥා ච්චා මරපන්කිහිලපැත්ට කියන්නේ. නාමරූප ධර්මයන් පහළවීම තුළ පින්වත්නී අපත් අපි අගන් අධකීම තුළ නාමරප ධර්මික් පහල වෙනවන් ඒ නාමරූප ධර්ම පහළ වෙනකොට අපි තුළ පවතින අවිද්‍යාව පදනම් කරගෙන. අවිද්‍යාවම පදනම් කරගෙන, අවිද්‍යා සහගත පරිකල්පන ශක්තිය නිසා, අවිද්‍යාවෙන් ලෝකය ග්‍රහණය කරගැනීම නිසා, අවිද්‍යාවම පදනම් කරගෙන අ නාමරූප ධර්මයන් ටිකක් විදිරයි පහළ වෙන්නේ නමුත්තේ නාමරූප ධර්මයන් පාලවීම නිසා අවිද්‍යා සහගතවේ වාල් නාමරූප ධර්මයන් අල්ල ගන්න ගියාම එයාට බාහිර ලෝකය ගන සං්ඥාවකින් මුණ ගැහෙනවා එයට උ බාහිර ලෝකයේ ගණ සංඥාවකින් අහුවෙනෝ ඒ බාහිර ලෝකයේ ගණ සංඥාවකින් අහුනාට පස්සේ ඒ ගන සං්ඥාව තුළ මුලා වෙනවා මොකද මෝහය පවතිනවානි මුලා වෙනවා ඉට පසේ අල්ලගත්තදේ ඇස හරහද කනහරහද නාසය හරහද දිවාහරහද කය හරහද මන්න සහරහද අපි ග්‍රහණය කරගන්න දේවල් පදනම් කරගෙන නාමරූප ධර්මටික් පහල වනේ ඒ නාමරූප ධර්මයන් පහලවීම නිසා නැවත නැවත පින්වත්න විඤ්ඥානයකට ක්ශ්‍රේස්තරය හැදනෙන. හොද ානෙක් ෂේත්‍ර හෙන්නේ නාමරූප ධර්මයන්ටිකක් පහල වෙනකොට එයායටට නාමරූප ධර්මටිකක් පහලවීමක් විනා මෙතන වෙනමකක්වත් සිද්ධ වුන් ෑ කියල දැකගන්න බැරිවනාාට පස්සේ ඒ බැරිවෙච්ච තැනක පින්වත්නී ඒ බැරිවෙච්ච තැනක ඒ ශ්‍ර්‍රාවකයා තුළ ඒ අත්දැකීම පදනම් කරගන සිතින්ද කයින්ද වචනයෙන්න්ද කර්ම සකස් වෙනවා. සිතිනුත් කර්ම කරනවා කයිනුත්කර්ම කරනවා වචනය නුත් කර්ම කරනවා. සිතකාය වචනය පදනම් කරගෙන නැවත නැවත නවකාර්ම සකස් කරගන්නවා. සිතකයි වචනය පදනම් කරගෙන නවකර්ම සකස් කරගන්නකොට ඒ නවකර්ම තුළ සංස්කාර ගොඩ නැගෙනවා. කුසල සංස්කාාරත් වෙන්න පුළුවන් අකුසල සංස්කාරත් වෙන්න පුළුවන් එක ඒ නවකර්මය තුළ ඇති විභේධනය කො අවර එකක්ද කියලා දනින ඒ ඒ මොහොතේ ගොඩනැගෙන සංස්කාරයන් ගඩ නැගෙනවා. ඒ පුද්ගලයා තුළ ඒ සංකාර ගොඩ නැගුුණම නාමරූප පදනම් කරගනම ඇතිවේ ඇත්මි නාමරූප පදනම් කරගන මේ අවිද්‍යාවෙන් අල්ලගත්ත ක්‍රියාවලිය නිසා ඒ පුද්ගලයා තුළ වැටිච්චාමාරුකමක් මෙතන තියෙන් මෙතන යථාර්ථයක් නෙමීති එතකොට මෙන්න මේ ක්‍රියාවලිය නිසා පින්වත්න මේ ක්‍රියාවලියම පදනම් කරගන ඒ පුද්ගලයා තුළ නැවත විඤ්ඥාණය පිහිටනවා වත විඤ්ායක් බැස ගන්නවා සංකාර පදනම් කරගෙන එතකොට ඒ විඤඥානයක් බැසගත් අට පස්සේ ඒ විඤ්ඥානයේ බැස ගැනීම පදනම් කරගෙන නැවත නැවත නාම රූප සකස්්‍යෙනෝ වි්‍යානය බැසගත්තරස නවත නැවත නාම රූපයන් වැඩෙන්න්න පටන්ගන්නවා ඒ මේක වටයක් කියලා කියන්නේ එකයි සංසාර වටයක් කියල මේකට කියන්නේ? නාමරූප ධර්මයන් නිසා විඥාණයක් පහල වෙනවා විඤ්ඥාණී පාලුවීම නිසා ආය නාම රූප ධර්මයන් ඇති වෙනවා නාම රූප නිසා ආය ඥ්ඥායයක්ප මේකම තමයි වෙන්නේ ඕකම තමයි භවය ගැන අපි පැහැදිලි කරද්දීඒ එකවෙල මේ කර්ම භවේ නිසා උත්පත්ති භවය පැනවෙනවා උත්පත්ති භවය නිසා ආය කර්ම භවය පැනවවා මෙන්න මේකස්ේ ොයිටිකම තමයි සිද්ධ වෙන්නේ මෙ කර්ම භවය කියන කර්ම භවය පදනම් කරගෙන උත්පත්ති භවය පැනවෙනවා එතකොට උත්පත්ති බවය කියන එක අපි කතා කර තිේ වන ක්ෂණක වසය උම් ප්‍රතිසන්ධි වසය උත්පහල වෙනවා කියලා උත්පත්ති බවය පැනවෙනකොට චක්කු විඥ්ාන සෝත විඤඥාදී විඤ්ඥානස්කන්දය පහලවීම ගැන කතා කරනවා එතුේ විඤ්ඥානස්කන්දය පහලවිම එක පැත්තක් අනිත් එක තමයි පින්වත්න මේ ඒ විඤ්ඥානස්කන්දේ පහල වෙනකොට ඒ මොහොතේ මේ උත්පත්ති බවේ පැනවෙන්නේ ක් විඥානය පහල වෙනවා සෝත ඥානේ පල වෙනවකොට ද හෙනවා චක්කු ්ඥානය පහල වෙනකොට පේනවා. ගානවිஞ්ඥානයේ ජවවා විඥානය කා වි්ඥානය පහලනකොට දැනෙනවා මනවිං්ඥානය පාලනකොට හිත්තේෙනවා. මේ විදියට පින්වත්න ඒ ඒ මොහොතේ හැම්ම වෙලාවකම භවය තුළ අපිවාසය කරනවා. භවය තුළ රැදිලයින්නවා භවයටම ඇලිලා ඉන්නවා. එතුට ඒ මොහොතේ භවය තමයි ක්‍රියාත්මක වෙන්නෙ දැ මේ වෙලාව තුළත් භවය තුළයි වාසේ කරන්නේ. ට පසේ භවය තුළ ඉන්නනි යිැන චක්කුවි ්්‍යාන සෝත විඤඥාන දේ ඤ්ඥානස්කන්දේ ඒ තැන පහලවීම පදනම් කරගන. එයා ඒ අත්දැකීම තුළම පින්වත්නි චක්කුවි්ඥාන සෝත විඤ්ඥාන ආදේ විඤ්ඥානස්කන්දේ පහලවීම පදනම් කරගන ඒ දැකපුදේ ඇති බවට මනසයාය නැවතර ඇඳෙනවා. චක්කුවිඥානය පහළවීම නිසාන යම් දෙයක් දකින්නේ දැක්කට පස්සෙ මී දැකපුදේ ඇති බවට ආය මනසේ රැඳින්න පටන්ගන්නවා අන්න කර්ම භවය. පෙ දැකපුද ඇති බවට මනසේ රැඳෙනවා ඒක අයි බලන්ඩ හිතනව උත්පත්ති බවේ බලපුදේ ඇති බවට මනසේ රඳෙනවා කාර්ම භවය අහන්ඩ හිතෙනවා අහන මට්ටම මේ ක්‍රියාත්ම ගෙනකොට උත්පත්ති බවය සෝත විඤ්ඥානය ඒක ආය ආය අහපුදේ ඇති බවට එබඳු හඬක් ඇති බවට එබඳු ශබ්දයක් ඇති බවට එබඳු ගායකයගේ හඬක් තියෙන බවට ඇති බවට මනසේ හැපෙනවා අන්න කර්ම භවේ යඒ හණන්ඩ හිතනව උත්පත්ති බවමි විදියට නාමරප නිසා විංඥායත් වින්න. යා නිසා නාමරූපත් ඔය භවය පදනම් කරග නඇතිවෙච කාරණය විදිහයටම මෙතන එක දෙපැත්තටම කියන්නේ එකයි පටික්්ච සම්පා්ධය. කෝමද නාමරූප පච්චා විඥානන් විඤ්‍යාපච්චයා නාමරූපන් කිලමි එක දෙපැත්තට කියන්නේයන්නේ එකයි දෙපැත්තටම කියනවා. ඒගේම තමයි නාමරූප පිළිබඳවත් පහදා දෙන්න කියමිතන තියෙන නාමරූප කියලා කියන්නේි නාමයට තනිව හුද කලාවේ කරන්න පුළුවන් ලොකුහ පංකමකුත් නෑ රූපයට විතරක් කරන්න පුළුවන්දයකුත් නෑ. නාමරූප ධර්මයන් පිළිබඳ නාමරූප කියන්නේ කුමත්ද කියලා හඳුන ගන්න ඕන නාමරූප පිළිබඳවත් පුද්ගලයා තුළ ආකාර හතරකින් නුවන පවත්ව ගන්න ඕන. එතකොට නාමරූප ධර්මයන්ගේ නාම රූප කියන්නේ මොනොවද කියලා හොඳට තේරුම්ගන්න ඕන නොමකද නාම රූප කියන්නේ නාමී කියන්නේ වේදනාව සංඥාව චේතනාව ස්පර්සය මනසිකාරී ඔයිටික තමයි නාමධර්ම වේදනාාව සංඥාව චේතනාව ස්පරසය මනසිකාරීමී නාම ධර්මටිකත් රූපයක් දැනගන්නු කදරූපය රූපය කියල කියන්නේ සතර මහදාතුන්ගෙන් හටගත්ත රූපය සාවපන් උපදාා රපයි ටික ක්කම රප සිටක් ලතාා කරනවානි එතකොට ප්‍රධාහනසෙන්මගද සතර මහදාාතුුවකින් හට ගත රූපය සතරමාධාතුවකින් හටගත්ත රූපය රූපය නාමය කියන්නේ ඔ රූප යටට විතරම් ොක්කොත් ලොකුහ පන්කමක් කර ගන්නත් බෑ එහම මලම නිවලට මොනව මන හරි කරගන්න පුළුවන් වින්ඩි පායි නාමධර්මයන් පහළ නොවීම නොවී තියෙන තාකල් රූපය නිකම් ඔොහේ පවතිනව වෙන මොකක්වත් කරගන්න පුලුවන්කමත් නෑ. වේදනාව සංඥාව චේතනාව ඉස්පර්සයේ මනසිකාරය කියන මෙන්න මේ ධර්ම පහත් එක්ක තමයි පින්වත්නී. සම්පූරණයම නාමරූප ධර්මයන් පදනම් කරගන, ආයතනික මට්ටම දක්වාමයක උඩුදුවන්නේ දැ නාමරූපය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕන දැ නාමය මෙයයි රූපය මෙයයි කියලා දන්නවා. නාමරූප ධර්මයන්ගේ ඇතිවීම දැ ගන්නු මොද නනාමරූපදධර්ය ඇති වෙන්න නාරප දර්මයෙන් කොමද විඥා පචා නාමරප විඤඥාන තිබොත් නරප ඇති වෙනවා. නමරූපයන් නිරෝදේම කද විඥා නිරද් විමන් නාමරප නිරද්වලයවා නිරුද්ධ කරණෙ ප්‍රතිපදාව නං එකට අයියෂ්ඨාංගික මාර්ගය හැර වෙන විකල්ප ක්‍රම මොකක්වත් ඇත්තේ. එදට අපි දකින්න දක්ෂ වෙනුන්ද මේක මේ අපිට පුළුවන් වුුණොත් මෙත මේ හැම අත්දැකීමත් තුළම අපි අත්දකින සියලු ලෝකය අත්දැකම් මත නාමරූප ධර්මයන් ටිකක් පහලවීමක් විතරයි තියෙන්නේ මෙතන සත්‍යය වසයෙන් සත්වයෙක්වත් පුද්ගලයක්වත් මමික්වත් දරුවෙක්වත් අම්මික්වත් තාත්්‍යෙක්වත් පෙම්බතෙක්වත් පෙම්බතියක්වත් නෑ කියන තැන තමන්ගේම මනස තුළින් දකින්න පුළුවන් වුණොත් මා තුළ ඇති වෙන නාම රූප ධර්මයන් ටික් තමයි මෙතන පහලවෙන්නේ ඒ පහලබීම පදනම් කරගෙන මගේ ජීවිතය අවිද්‍යාව මිශ්්‍රවෙලා තියෙන නිසා මම ඒවා අභිනන්දනය කරලා සතුටෙෙන් පිළි අරගෙන ඒවාට බැහැගෙන තන්හාවක් චම් දෙයක් රාගයක් නන්දියක් තෘෂ්ණාවක් කදාගෙන මම ගියාට මෙතන වුණේ සත්‍යය වසයෙන් මේ නාමධර්ම සහ රූපධර්මයන්ගේ එකතුවීමක් නිසාත්ගත්තා අදදැකී විතරයි ක්‍රියාත්මක වුණේ කියන දැක්ම අපි කටයුතු කරන හැම තැනකම අපිට දැක ගන්න පුළුවන් වුණුත් ඒ දැක්ම මයි විදර්ශනාව පදනම විදර්ශනාව පදනම අපි කියනවා ජීවිතය විපස්සනා කරන්න විදර්ශනාවෙන් තොරව ජීවිතාවබෝධයක් කරා යන්න අමාරුයි කිය අපි කියනෝ එතුළ ජීවිතය විපස්සනා කරන කෙනෙක්ු තේරුම් ගන්න ඕන මේ මම දකින දේ ලෝකයේ සතතියනම මේ දකින්නේ මායාාවඒ දකින දේ ඇත්තම ලෝකයේ ද නෙමේ මේක සම්පූර්ණය මායාවක් මේ මං විඤ්ඥානී කියන මයාවට අහුවෙලා ඉන්න වි්ඥානී කියන්නේ නිකම්ම මායාවකුත් නෙමයිනි විඤ්ඥානී කියන්නේ කොහොම මමායාවක් හතර මං හන්දිියක විජ්‍යාකාරෙක් මැජික්කාරය හතර පැත්තෙන්ම ැලුවත් හොයන්න බෑ කොමද මොකද මේ කියලා එච්චරට අපිව අනාත කරන මේ විඤ්ඥානී කියන මායාව මේකට රැවටි රැවට ඉන්න තා කල් සංසාරය කියන ස්වභාවේ පැනවෙනවා සංසාරෙන් නිදහස්වීමක් කවදාවත් අත්දැක ගන්න බෑ පින්වන්නේ. සසාර නිදහස්වීමක් අත්දකින්න බෑ. එතට සංසාරෙන් නිදහස්වීමක් අත්දකින්න බැරි නං පින්වත්න මේ ජීවිතයේ තුළදීම අවබෝධය කරා යන සැබෑ බුද්ධශ්‍රාවකයෙකුට තියෙන, විකල්පේ තමයි මේ ජීවිතය තුළ අවබෝධය කරා යන සැබෑ බුද්ධශ්‍රාවකයකොට තියෙන විකල්පේ තමයි මුළු විශ්වධාතුය තියෙන සියලු අත්දකින් පදනංවරගෙන මමේ අත්දෙකම් ග්‍රහණය කරගන්න කොටමතන වෙන්නේ නාමරූප ධර්මයන් ටිකක් පහලවීමක් විතරයි කියෙ දකින්න දක්ස වන්නන සහර තැන්කමැතිෙන් වනත් දකිින් දක්ෂවෙන්න සමරලාවට අපි අපි සමහර දියුණු කරන ඉහළ ගුණ ධර්මවලට පාදක වෙන සංවේදීකමේදී අපි මෙතන නාම රූපදධර්මයන්ටික් පහල විමක් කියළ දකින්න හරි බයයි දෙ භාවනාවත් දියුණු කරගෙනනකට අන මෙතනත් නාම රූප ධර්මයන්ටිකක් පහල වුණනා කියල දකින්න මිනිසු හරි බයයි එහම බයවුණත් ධර්මීයටින් නිවට කර යන්න බෑහිත පිනතුළත් ම පිණට මිනිසු හරි කැමතිනේ පින්කර පෞ්කර මිනිහෙකුගේ හිත කාමාස්වාදය පැත්තට නැඹුරුව වෙන කොටන ධර්මයට එන කෙනෙක් තන්න පුලන් මෙතනන් නාමරූප ධර්මයන්ටිකපාහල වුණා විතරයි කියලා දකින්න කැමති අයා හැබැයි ධර්මමාගගේ ස්සරාට යනකට ධර්ම මාර්ගය තුළ. ඒක ඒක මූපාධන කර එකකටත්ගලගෙන බැහැන එක තද ල්ලග ගතියක් න ලංකාව බෞද්ධයගේ තකොටයාය කැමතින මෙත නාම රූප ධර්මයන් ක්‍රියාම වවා කියල දකිහිි කමති හා වා හිතන්න්න එපා බුදුරජාන්සටත් නිග්‍රහවක්වෙයි ධර්මීටත් නිග්‍රහවක්වෙයි, භාවනාවටත් නිග්‍රහයක්වේ කරමස්ථානයටන් නිග්‍රහකගේ ඔය විදිටනම් හිතන්න හොඳනේ අපි. අප අර අපේ රිනාත්මකා කල්පවලදීමම දැකට කමක්ට මෙිත නොහොම දකිින් දර්නයගේ නිකංඟර පින පැත්තට කුසලේ පැත්තේදී විපස්සන කරන්න මිනිසුන්ගේකමැත්තක් තින යකමැත්ත නිසාම ගොඩක් දෙනෙක් ධර්මාවබෝධය පැත්තට යාග හිත නැමෙන්න්නේ හරිම අඩුවෙන්. දැන් අපි අර මුලින් කිව් අවබට මතකඇති මුලින් පැහැදිලි කලා මේ භාවනා කරනවාය, මොනවාකරාත් ඒතනත් වෙන්නේ මේ සම්පූර්ණ නාමරූප ධර්මයන්ගේ පහළවීමක් කියලා අපි දකිින්ද අවශ්‍යයි කියලා කිව්නි. එතකොට මම ඔබට මතක ඇති බණ පටන්ගත්ත වෙලාවේ කිව්වා චතුරාරක්ක භාවනාව කියල කියන්නේ. හතරාකාරය කාරක්ෂාවකන් මේ ආරක්ෂාව වන්නන් සධාථනි කාරක්ෂාවක් බවට උනත් දක්ෂ ශ්‍රාවකයෙකුට පරිවර්තනය කරගන්න පුළුවන් කියලා කිව්වා මතකද. හද ලින් ම කිව ඔන්න හද ආරක්ෂාවක් තමයි නිරේට වැටන්නැතුව එතනත් පරිසං කරනවා අවශ්‍ය ම ස්්‍රාවකයකුනම් මේ චතුරාරක්ක භාවාව පාවිචික සදාාතනක ආරක්ෂාවක් සධාතනික සුව පත්භාවයක් දක්වා හිත හදාගන්න තඕන්න නම් පුුවන් කියැලකිවෙ. එක පුළුවන්කම තියෙන්නේ දක්ෂ ඥානවන්ත ප්‍රඥ්ඥාගෝචර සාවකයකුට විතරයි සාමානිකෙනකුට එක කරන්නත් බෑ දකින්නත් අමාරු. සාමානිමිනිකට එක දකින්න බෑපින්වත්. බලන බදුජාණන් වහන්සේ අපට වදාාරණ විදිහ භාග්‍යවතුන් වහන්සේ අපට වදාළ ධර්මිය ඔස්සේ බලනකොට අපට, ද්ධාන ස්සතිය වගේ භාවනාවක් තුළත් අපිට දැන් අපි අපි අපේ ජීවිතය විපස්සනා කරනවා ම ඔබඩට කිවවා නාමරූප ධර්මයන් ටිකක් ක්‍රියාත්මක වීම විතරයි මෙතන මේ ඊට වඩා වෙනමකක්වත් වනේ නෑ කියලා අපිට බුද්ධා උත්සතිය පවා දකින්න පුළුවන්නම් එකන බුදුරජාණන් වහන්ස තුළේඒ කාන්ත වසන් බුදුගුණ තියෙන එක ලෝකයේ සත්‍යයි ඒ එක සත්‍යය දෙයක්ක එක නමු දැමි බුදුගුණ වැඩපු මම මේ පැත්තේ ඉන්නවා කියලා හිතන තාකල් සක දිට්‍ය දුරුවවෙන්න ෑනි දුගුණ බදුරජාන්සගේ තුළ තිබුණා ඒකාන්ත අයිඒක ඒවා බුදුවරුන්ටආාවේනික ස්වභාවයන් එබන්දු ස්වභාව ශාස්ත්‍රවරයෙක් සරණගියකම උනතරන් ලාභයක් දෙල අපි නිතර හිතන්න ඕන නමුත් බුදුගුණ වඩලා වඩල වඩලා අම්තිමටම එකන බුදුරජාණන් වහන්සේව සිහි කරනකොට හැට කඳුලක්ෙන මට්ටමෙන් අපි බුදුගුණ මනසිකාරය කරන බොහෝම තිවුණුවාකාරයකට අපේ මනස සකස් කරගන්න අපි දක්ෂවිය යුතුයි. ඒ දක්ෂතාව අපට තියෙන් ඕන පින්නවත්න. ඒ දක්ෂතාවයක් එක්කම අපි දැනගන්න ඕන අපි තේරුම්ගන්න ඕන මොකක්ද. මේ බුදුගුණ වඩපු මම මේ පැත්තේ ඉන්නවා කියන මට තමයි බුදුගුණ වැඩුනේ මමයි වැඩුවේ මම කියන ස්වභභේ පවතිනතා කල් කවදාව අවබෝධය කරයන්න බෑනි රූපවේදනා සංඥා සංකාර වි්ඥානකන පංචස්කන්ද ධර්මයන් තුළ පවතින මම කියන සංඥාවට්ටිකක් ආඩුවෙනකොටනේ සක්කායදිට්ටිය දුරුවවෙන්නේ අත්තතෝ සමනු පස්සාමික කිය කියා නේකන රූපය තුළ ආත්මයක් ගැත ආත්මේ රූපෝවත්වය රූපය ආත්මයක් එකක් කිය ඔහොමනි සක්ක යිදිට්ටියය කන එක ගැට ගැහිලා බර වෙලා එකට ඇලිල් ලත්තියන්නේ සක්කාායිදිට්ටිය කියනක එතු සක්කා දිටිය පවතින තාකල් කවදාවත් සෝතාපන්න වෙන්න බෑණ ඒ නම් අයි බුද්ධානස්සති, වඩාගනයන පුද්ගලයක් තුළ පබවා ම බුද්ානුස්සති වඩන වඩන මම මේ පැත්ති නෝ මගේ හිත තමයි වැඩෙන්න්නේ කියලා මම මගේ කියන ස්වභාවය බුද්ධානුස්සති වැඩීම තුළුවනත් මත්තු නොවෙනවනන්නේ වඩා හොඳ. ඒක නොවෙන්ඩනං. බුදුරජාණන් වහන්සගේ බුද්ධානුස්සතිය බුදුරජාන් වහන්සේ පිළිබඳව සිහිකරමින් අසහාය ශාස්ත්‍රෘුවරයෙක් විදිහට උන්හන්සේ පිළිබඳ බුදුගුණ මනසිකාරය කරනකොට සත්‍යය වසයෙන්ම සිද්ධ වුණ කුමක්ද කියල බැලුවොත්. දැම් බුදුගුණ වඩනකොට ඒ වඩන බුදුගුණස්සේතිය නේෙනෙක් වුණ ධර්ම තමන්ගේ ජීවිතය තුළ දියුණුරගන්න උත්සාකරණක එක එක පැත්තක්. දාරනයවිති ඇසන් රූප බලලා රූප කරෙහි නොවැැලුණු සේක ොැටුනු සේක මුලානොවුණු සේක ආසාවදුරු කල සේක එනිසා බුදුරජාණන් වහන්සේ අරහන් වන සේක අරහං වන සේක කියලා සමනි මනුසිකට වඩන්න පුළුවන් අරහන් කියන ගුණයාලලා වඩන්න පුළුවන් හැබැයි එහෙම අරහන් කියන ගුණේ යාලලලා යම් කෙනෙක් බුදුගුණ වැඩුවට ඒ බුදුගුණ වඩන ශ්‍රාවකයා තුළ බුදුගුණේට අදාලා ආවයනික තත්ත්වේ තමන්ගේ ජීවිතය තුළ දායාදකර ගැනීමි කුසලතාවේ තියෙන්නම ඕන. කොහොමද බුදුරජාණන් වහන්සේ අනුව යනකිෙනෙක් මම. එතකට මම බුදුරජාන්සය අනුවන් යන්නේ ම ඇසින් රූප බල ඒරූපෝල්ට ඇලෙනවනං ඒරූපයටට ගැටෙනවනං ඒරූපයටට මුලාවෙනවනං ඒරූපයටට ආසාාව කරනව වනම් තන්න අවක් හදාගන්න වනන් නන්දයක් හදාගන්න වනන් ඒක මට සාධාරණ එකක් නිෙමී. ම බුදුරජන්සයනුවන යනි ාගතුනාන්සේම කළ එනෑන ට අන්න ඒ විදියට බලබලා තමන්ගේ ජීවිතයේ ගුණ ධර්මමත ශක්තිමත්වවෙෙන් ඕන අරහත්වය කරා යනවා නම්. අනිත් පැත්තෙන් ම ඔබට කිව දැ මිත් මිස් විින්්ඥානපච්චා නාමරෝපන් කියන සිද්ධාන්තය මයි බුදුගුණ වැඩීම තුළත් ක්‍රියාත්මක වෙන්නේ. හුදු නාමයක්ත් රපයත් කියෙන නාමරූප ධර්මයන්ගේ පහලවීමක් තමයි මෙතනත් සිද්ධ වෙන්නේ කියලා භාවනාව කරගෙන යනුශ්‍රාවකයක් තමන්ගෙම හිතින් තමන්ගෙම හිත දැකගන්න ඕන. තමන් බුද්ධානුස්සතිය වඩලා ඒ බුද්ධානුස්සතියම වඩාගෙන ගිහින් ඉතාම හොඳින් වැඩුුණට පසෙ දකින්න පින්වත්න මෙතන මාතුල පහළ වුණේ නාමරූපධර්මයන් ටිකක් නාම රූප ධර්මයන් ටිකක් සමාරට පික් දිහා බලාගෙන වඩනවා වෙන්න පුළුව. සමාර්වියට බුදුගුණටි කහා හා වඩනවා වෙන්න පුළුව. මෙතන සිද්ධ වුණේ පින්මත්න නාමරූප ධර්මයන්ගේ පහළවීමක්. නාමය සහ රූපය කියන ධර්මියයන්ගේ පහලවීම තමයි මෙතන සිද්ධ වුණනි බුදුගුණ අහාගන යම් කෙනෙක් වඩනවනම්. බුදුරජනසයගේ පිළිමේ දෙස බලාගෙන බුදුගුණ වඩන වනන්. ගොඩාක් වෙලාවට අපි දැන් බුදුගුණ එහෙම භාවනා කරනයි උත්සාහරන ද තාක්ෂණයක් දෙවුණු නිසා මොගකරි පෝර්ණකින් හරි කමක් නෑ දුරකථනයකින් බුදුගුණ බඩන භාවනාවාක්‍ය ඕන තරම්තින එක දාගනකට හොතර කන්දීගෙන එක මනසිකාරය කරගෙන ඉන්නවා. එහම වඩන මොක දෙතකොට හරි පහසකුත්තිේෙනවා කියල සමාරයි කියනවා. එම මහගන ඉන්නකොට පින්වත්නී එතන. වෙන මොකක්වත් නෙමෙයි සිද්ධ වනේ එතන සිද්ධ වුණේ සෝතවිඤ්ඥානයන් විචෝතවිඤ්ඥානය පහළවීමක් එතකොට එතන සබ්දය කියන එක අයිති නාමයටද රූපයටද සයි සබ්දය අයිති රූපයට එතකොට ඒ බුග බුදුගුණ ඇහෙන සබ්දය අහගත්ය කොහන්ද අහගත්තේ කණින් එතුට කින් තම යහ ගත්තී කන විතරක් දවුණනානීමේ නමුත් මම්මි තේරට කියන්නේ එතට කන අයිති නාමයට ද රූපේටද රූපේට කනට ඇහුුණු සබ්දය අයිති නාමයට ද රූපේටද රූපේට එතුට සබ්දයයි කනයි දෙකමයිති නාමයට ද රූපේටද දෙකමයිද රූපේට එතුට සබ්දයයි කනයි විතරක් තිබ්බට පින්වත්නී සංවේධීතාවයක් උපදිනවාද උපදි නෑ මොකක්වත් නෑ ඇයි නාම ධර්මයන් එකතු වෙෙන්ුවෝන්. වේදනා සඥ්ඥා චේතනා ස්පර්ෂ්ට මනසිකාර කියන නාම ධර්මයන් ටිකත් එකතු වෙන්නඩෝන් එකතු වෙඩුවෝන්. එතෝට යහගත්ත බුදුගුණ වැඩීම තුළ තමා තුළ ඇතිවෙනවා සුකවේදනාවක් බුදුගුණ හගනින්නකොට. ඊට පස්සෙ ඔන්න වේදනා සංඥා ඒකොට බුදුරජාණන්සේ අරහංවනසේක සම්මා සම්බුද්ධ වනසේක වි්්‍යාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ගිය ගිය ඒ විදිට දකිනකොට තමා තුළ සඥ්ඥා පහල වෙනවා. වේදනා සංඥාවන නාම ධර්ම. ඊට පස්ස වේදනා සංඥා චේතනා ඊට අනුව නොයිෙක් චේතනා පහල වන්න ඇද හිත තුළ. නොයිෙක් චේතනා පහල වෙනවා. නොයිෙක් චේතනා පහල වෙනවා ඒ චේතනාවල ශ්‍රද්ධවත්තියෙන් පුළුවන්. සද්ධාව පවා චේතනාවක් එතුට වේදනා සං්ඥා චේතනා පාල වෙනවා එට වේදනා සංඥා චේතනා පස්ස ස්පරසය කියල මෙතන කියල කියන්නේ පිවත්නී වි්ඥානය ස්පර්ස වඩුවන ඉස්පර්ස වු ඇයි රූපේදය හැ කනයි සබ්දය දෙ කතා කලාන එතුට ඒක තියෙන පස් පර්සට අයි ීළං ලක්ෂණම කද චක්කු විං්ඥාය පාල වුවු එතට ස් පර්සයකිවේ කන ්‍රද්්‍යයයි සෝත විඥානයේ මේ තුන එකතුවීම නිස්පසයකෙන්ද කනයි සබ්දය යිති නාමේටනම රූපේටන එතුර ිකතින නම ධර්මයමකද විඤ්ානය. ඊ ආමතරෝ පින්වත්න හිට පස්සේ මනසිකාරය මනසිකාරය නැත්තම් මොකක්වත් ඔය වේදනාවක්වත් සංඥාවක්වත් චේතනාවක්වත් ස්පර්සිවත් මොකක්වත් ඇතිවන් නෑම ක්කම නාමදර්ම. එතකොට බුදුගුණ වඩන මම මේ පැත්තේ ඉන්නවාය කියලා හිතාගෙන හිටිය අට දු පිලිමේ තුළ බුදුගුණ තියවායි කියලා හිතාගෙන බලාගෙන වැඩුවට. රේඩියකෙන් අරි පෝර්ණ එකින් අරි බුදුගුණ ඇහනවාය කියලා හගෙන හිටියට. සත්‍යය වසේ දැක් සිද්ධ වෙලා තියෙන්නේෙ නාමරූප ධර්මයන්ගේ පහලවීමක් විතරමයි. ඊට වඩා වෙන මොක්කුත්ම සිද්ධ වනේ නැහැ කියලා අපිට දකින්න පුළුවන් වුනොත්න් එත්තනම ඒේශ්‍රාවකයට සත්ව පුද්ගල භාවේ දුරුකර ගැනීමේ චින්තන රටාවකට තමන්ගේ හිත ගොඩනගා ගැනීම උසලතාවයක් ේෂ්්‍රාවකෑඇතුළ උපදිනවන්න නාමරූපෝ සිංදකිනකොට ඒ පුද්ගලයා තුළ අව බෝධය පැත්තට මෙයාගේ හිත නැමෙන්න්න, අවබෝධය පැත්තරයාගේ හිත බරවෙන්න පටන්ගන් අවබෝධය පැත්තට. ඊට පස්සේ දැන් ඔ විදියට ොනෙම චතුරාරක්ක භාවනාවල සදාකාලික ආරක්ෂාව හදාගන්න විදිිය. සදාකාලික ආරක්ෂාව හදාගන්න තියෙ මෙො නාමරූප ධර්මයන්ගේ පහලවීමක් විදියට දකිනිකයි. බුද්ධානුස්සති මෙත්තාච මෛත්‍රී වඩනකොටත් මෙතන මම දුක්නැත්තෙක් පෙන්වාදී වසයෙන් වරලා උතුරුදිසාභාග උතුරු අනුදිසා භාග දකුණු දිසා භාග දකුණු අනුදිසාභාග මේ විදියට වඩාගෙන යනවානි දස දිසාාවට අපමාන චේතෝ විමුක්තිය සහ මහත් ගත චේතෝ විමුක්තිය කියලා භාවනා දෙකක් තියෙනවාන ඒක තමයි අපි දියුණු කරන්න ඕන් එතු එක දියුණු කරගෙන දියුණු කරගෙන ගියාම යාට පුදු මාරක්ෂාවක් මේ ඇහට පේන ලෝකෙම් සසා නොපෙනෙන ලෝකෙන්න ත්තාරක්ෂාව මොකද මෛත්‍රයේ වඩා ගෙන ඉන්න කෙනෙකුට අමනුස්සෙක්වත් සිරිහැර කරන්නේ කියනු එයාට ආරක්ෂාව ඒ කාලෙ කාල පින්වත්නි ගෙවල්වල කවුරුුවත් නැද්ද බලන්න මේ සමහර වෙලාවට මේ ිනිස්සු හොකං කරන්න හම ගවල් වල කෙනෙක් නැද කිය හොයලා බලන්න මුට්ටිය දාලා බලනො තැන් දැනුත් කතාව තියන ද මුට්ිය දාලා බලන කිය ඒ කාලෙ තිබිල තියෙනවා පින්වත්නී මේ ගෙදර පිරිමියෙක් නැද්ද බලන්න මේ හ හොරක මේ ආපු මිනිස්සු හොරකං කරන්න ආපු උදවිය මේ මැටිමුට්ටියක් හිමීට ජනලෙන් ඇතුළට තානෝලු රෑට පිරිමි ටියයනම් අර බොලුව කියල හිතාගෙන ගහනනි පොල්ලකින් එතකොට එය දැන ගනම ඉෙදර ඉන්නවාකිෙනක් කියලා. අන්න ඒවාගේ පින්වත්නී මේ පුරුෂයෙක් නැති නිවසට යම් මානාර ආරක්ෂාවක් නෑ කියනවා පුරුෂයෙක් නැති නිවසට එතන ආරක්ෂාව පිරිහිලා ආරක්ෂාවක් නෑ අන්න ඒ වගේ පෙන්වත්න්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් බලනකොට තේෙනවා මෛත්‍රවඩක් නැතිත් තැනක පින්වත්න හරියට පිරිමියෙක් නැතිගයක් වගේ කියනවා. පේන නොපෙන්ෙන ලෝකෙන් ආරක්ෂාව දුරුවලයි. එකන් නොපෙනෙන ලෝකයෙන් පවා හිරිහරවෙන්න පුළුවන්. අමනුස්්‍යයන්ගෙන් පවාහානයක් වෙන්න පුළුවන් එක පැත් තක්ං අනිත් කාරගව සංසාරික ආරක්ෂාව හදාගන්න නම් එයා එයා එතනත් දකින්න ලඕන කොහොමද. එතනත් ඒ පුද්ගලයා දකින්න ඕන මෙතන නාමරූප ධර්මයන්ගේ පහලවීමක් විතරයි සිද්ධ වුණේ. වෙන මොකක්වත් සිද්ධ උෑ මෙතන මොකක්ද වුණේ මෙතන නාමරූප ධර්මයන්ගේ පහලවීමක් විතර මයි සිද්ධ වුණේ හුද්දු නාමරූප ධර්මියන්ගේ පහලවීමක් ඇති වෙලා නැතිවෙලයාමක් බිනා මෙතන මොකුත් සිද්ධ වුණේ නෑකිලපිට දකින්න පුුවන් වුනොත්. පින්නත්නයේ ශ්‍රාවකයාට පුළුවන් අවබෝධය කරා තමන් ගෙහිතහදාගන්න. අවබෝධය පැත්තටයාට නැමෙන්න්න පුළුවන් අවබෝධය පැත්තටයාට තමන්ගේ ජීවිතේ බරවෙන්න පුළුවන් එක විශල යහපතක් විසාල යහපතක් තුට අවබෝධය පැත්තට පුද්ගලයාගේ චින්තනය බරවෙනවා අනන් අවබෝධය පැත්තට නැමෙනවනං ඒ අවබෝධය පැත්තට නැමෙන ශ්‍රාවකයකුට පුළුවන් මේ මෛත්‍රීිය වැඩුනම් ට නන්දැන් හොඳට මෛත්‍රී වැඩෙනවා ද අපිත් කියනවානි සමහරයි කතා කරලා ස්වාමිනන්ස් දැන් හොඳට මෛත්‍රී සමාධිය තුළ හිත පිහිටනවාය කියලා කියනවා මගේ හිතේ දැම් මෛත්‍රිය හොඳට වැඩෙනවාය කියලා කියන මම මෛත්‍රියය වඩන බව ඔවන් කියනවා. ඉතුට මම කියන ස්වභාවය සම්මුතිය අපි පාවිචි කරනවා තමයි. නමුත් මම මට වැඩෙනවා මෛත්‍රිය මමයි වඩන්නේමගේ තැනකින් අල්ලගත්තට පස්සේ සත්‍යය වසයම මෛත්‍රී භාවනාව තුළ අවබෝධය කරායනකනට සක් යිධදිතිය දුරකර ගැනීම පරියායන් කල්පන කරන න ඉටොට වෙන ස්කල්පන කරන්නයිනවා. ඔබට මතක ඇති මෛත්‍රයෙන් විිමුක්තිය කරාකි ලබි දේශ කීපයක් කලා. නමුත් දැ මෙතන අපි කියනීම සති පපට්ටානි වැඩෙන විදිවත්න් බොජ්න්ං ධර්ම වැඩන විදදිවත් ධතු විදියට මනස් කාරකිරීමවත්නවි නාම රූපධර්මය දිහයටට අපි දැක්කොත් එතන වි පස්සනාව වැඩෙනවා. එයාට සදාකාලික සදාාතනි කාරක්ෂාවක් පැත්තටම යාට නැමෙන්න්න පුළුවන් සදාතනි කාරක්ෂාවක් පැත්තට යාට හිත බරකරගන්න පුළුවන් කියන කියන්නේ ම උල්සාහ කරන්න. තකොටද මෙතන අපි දකින්න ඕනද මෛත්‍රිය වඩල වඩල වඩලා හොත්තට හිත එක වෙච්ච තැකදියාට පුළුවන් වුණුත් මෙතන නාමරූපයන් නේදමී පහල වෙන්නේ කියලා දකින්න පුළුවන්ගුණුත්. ගැඹුරු සමාධියයක්ක් තුළ පිහිටලා යම්ෙලාක දකින්න පුළුවන්ගුණුත් මෙතන නාමරූප විතරයි පහලවන වෙන මොක්වත් වෙන්නේ නෑ නේද කියල දකින්න පුළුවන්ගුණු. න එතනේ නාමරූප ධර්මයන් විදිට දක්කින හිත තුළ කෙලෙසුන්ගේ නිදහස් වන්න පටගන්නවා හිත හිත විසංකාර ගත වෙන්න පටන්ගන්නවා හිත නාමරූප ධර්මයන්ගෙන් නිරෝධ ක්ෂාත් කරන තැනකට හිතවැඩෙනවා බලඳට සදාකාල මෙහිනම්ි චතුරා රක්ක කියලලා කිව්වේ මෙහෙදවත් සසරදිවත් ආරක්ෂාව විතරන් නිම සධාතනි කාරක්ෂාවත් සලකකාගෙන කියෙලායි මනම් බුදුරජන්සගේව දේශන වැස්රෙන් හිතන්නේ. මේවා උඩුවර්තයේ විතරයි මතුනේ මෙහෙම උනොත් ඊට වඩා ගැඹුරත් අපි හොයාගෙන ගියොත් සධාථනි කාරක්ෂාව අපිට මේක පේන පටන්ගන්න. ත මෛත්‍රී භාවනා වඩනකොට පින්වත්න උතුරු දිසාභාගසිියලු සත්වයෝ කියකේ වඩනකොට ගෙදර ඉන්න අම් ම තාත් අද හිතවත්වයෝ මැදහත්වයෝ අයිතවත්තු වගේ එකඒක විදි මෛත්‍ර වඩනවනි මේ ඔක්කොම අයිති පින්වත්නී. ැ සමාරට අපි ඇහෙෙන් ඇහෙන් දැකිමින් මෛත්‍රී සිතත් පතුරුවන්න පුළුවන් ඔයවිදිර ඒක විදිර ඩාන්න පුුවන්. එතුට ඒවා අයිති නාමරූප ධර්මයන්ගේ පහලවීමට නෙමෙයිද. දැන් අපි කෙනෙක් දකිනකොට මෛත්‍රී සිත පතුරවාග නින එක පුහුණු කරාට පස්ස එහෙම යන එනකොට පවා මෛත්‍රී සිතය මෛත්‍රී සිත පතුරුවමින්වාසේ කරන්න පුළුවන් පපුහුණු කකාලාට පස්ස. තකට ඒ පුහුණ කිරීම මස්සේ එක හොඳට හොන්තට මෛත්‍රී භාවනාව දියුණු කරට පස්සේ එතින් පස් අපිතමමුකු දැ කෙනෙක් දකිනකොට මේ කවරුමරි කෙනෙක් දුක්වේදනාවත් දැකල් ඉතින්ේ එයාට හරි මෛත්‍රී වඩනවා කියලාපිහිතමකෝ. ඒ වඩනකොට පින්වත්නි ඇහින් දක දැක්ක රූපය පදනම් කරගනලං යා. යාගේ මෛත්‍රී සිතක් උප දුන මෛත්‍රිය කියන්නම සංකාරයක් හිතතුළ ලූපදින. එතකොට එතන එයා එය ඇසා අයිතිත් රූපට ඒ දැක්ක රූපය අයිතිත් රූපයට ඒ ඔස්සේ රූප ධර්මයන් පහල වන වේදනා සංඥාජ තනා පස්ස මනසිකාර කියෙලා නාමධර්මටිකක් දැ හිතතුළ පහළ වනේ. වේදනාවක් ඇති වුණා එට පස්සේ සංඥාවක් පාල වනා රූප සංඥාවක්. දම සඥාවන්න තුල ඇස් දෙක පියාගෙන භාව කරනකොට වේදනා සංඥා චේතන චේතනාව පලන මෛත්‍ර කියන්නේම චේතනාවක් තමයි. මෛත්‍රී කියන්නේ චේතනාව කිහිත තුළ ඇතිවෙන. ඊට පස්ස වේදනා සංඥා චේතන ස්පර්ස වුණනා ස්පර්සය මෙතන තියෙන නාම ධර්මයක් එකන චකුුණඥානි පහල ව මන වි ඥාය පහල ව ඇස්තක පියාගන වඩනකොට ඊට පස්සේ මනසිකාරයේ මේ ඔක්කො ඇතුවුණේ මනසිකාරයේ නිසා. ඇතවට මෛත්‍රිය පතුරුවන මමයි පතුරුවනි මමන මෛත්‍රී සිතින්මන ඉන්නේ කියලා කිව්වාට මේ කස්සේ වෙලා තියෙන වෙනමොක්වත් න මේ හුදුනාමරූපධර්මයන්ගේ පහළවීමක් ඇති වෙලා නැතිවෙල යාමක් විදිට දකින්න පුළුවන් වුණු. එතන විදර්ශනා පරියායට අයිති විශාල උපකාරයක් මේ තුළ ගොඩ නගා ගන්න යශ්්‍රාවකයාට හැකියාවක් කුසලතාවයක් පින්වත්නි මතු වෙනෝ. දෙ කුසලතාවට අපි වීරිය කරන්න ඕන. මේ විදියට මේ චතුරා රක්ක භාව ම බදධානුස්සතියයි මෛත්‍රය ගනමි පොඩි අදහක් කිවේ බුද්ධානුස්සති මිතාච අසුභම් මරනස්සති. අසුභය වගේ දෙයක් වඩනකොට. මේ අසුභය වගේයක් අදකාලට හරි උදව්වක් මොකද මේ ලෝකේ හරියට සුභ සංඥාව තුලා පිවාසයකරන්න. ඇසින් දකින ලෝකය කණින් අහන ලෝකයේ නාසේයට දැනෙන ලෝකේ දිවට දැනෙන ලෝකය කයට දැනෙන ලෝකය මනස්සට මුණගැහෙන ලෝකේ මේ මුළල් ලෝකය තුළම ගන්න අත්දකීම් පදනම් කරගෙන පින්වත්න්නේ අපි ගොඩනඟාගන්න තත්ත්වේ තුළ. අපි තුළ ගොඩනැගෙන තත්ත්වය තුළ නොයෙක් සං්ඥා පහල වෙනවා.ඒ නොයෙක් සංඥා පහලවීම මත පදනම් වෙලා අපිට වෙන්නේ මොකක් දැත්තරම. සත්‍යය වසයෙන් අපිට සිද්ධ වෙමින් පවතිනි කුමක්ද පින්වත්න මේ ලෝකේම අපේ තිය අවිද්‍යාව නිසා සුභ සංඥාවෙන්ල්ලගන අපි දඟලන්න මේ සුබ සංඥාවෙන් අල්ගත්ත ේවල් තමයි පරිසං කරන්න අපි මේ ගොඩාක් දේවල් ලෝකට බැහල කරන්න සුබ සං්ඥාව තමයි පුද්ගලය අනාත කරන්න. එතුට අසුබේ වගේ කෙනෙක් සාමානය ලෝකයේ සුබ සංඥාවෙන් අටවෙච් මිනිේ සුබේ ගැ කතා කරන්නුවත් කැමතිනෑ. සාමනි පුරදවෙලාලයිනි සුයික කියනකොට ලන්නත් අසුබයි කියනකට හක බලා ගන්නත් ෝක ලෑස් වෙලයි. නමුත් මේ සුබස් අසුභං අසුභය වඩනකොට ඇත්තටම පින්වත්න අසුබය වැඩීම තුළ ඇ දෙතිස් කුණුප කොඩට සිදධටෙම අසුභ භාවනාව කරනකොට බෙදලා විස්තර කරලා බලනකොට අපට තේරෙනෝ බල පුදුම අවබෝධයක් කරායන්නේ. ෙදලා බලනකොට තේරනෝ මම මගේ මගේ ආත්මය මට අයිති දේවල් කිය සුබ සං්ඥාවෙන් අල්ලගන ගිලගන බැහැගෙන යටවෙලා හිටියට මෙතන කවර ආකාරයකින්වත් සුභ සං්ඥාාවෙන් අල්ලන්න පුුවන් දෙයක් නැහැ. මම මගේ මගේ ආත්මිකි අල්ලන්න දෙයක් නෑ කෝ මම. කොතනද මමඉන්නේ. මගේ ශරේක ස්ලෝම ය දම වසනහර ට මිදුලුවකු ඩු හදව තාක්මාව දලබුව මේ විදියට බෙදල බැලුවට පසේ කොයිකඇල්ලෙද මයින්නේ. මේවායේ සංයෝගයට මම කියලකි වට සල්්‍ය වසේම මම මගේ කියල වසගේ පවත් පන්න පුළුවන්දයක් නෑ කියල දකිින්න්න පුළුවන්ු ඒ දැක්මතුළම සක්කයි දිට්්‍යිය දුරල යනවා ඒ දැක්ම තුළ සක්කායි දිට්්‍යිය දුරගන්න ලාලන් ඒ ඩ තු තිවුණු තිවුණු විදර්ශනාවක් වැඩෙනවා. ඒ දැකීම තුළම අනේ මෙතන මේ මම අසුභ. වඩානය යනකොට මෙතනත්තුනි නාම රූප ධර්මයන්ගේ ඇතිවී ඇතිව නැතිවි නැතිවියාවක් නේද කෙල දැක්කොත් එත්තනම ජීවිතාව බෝධය යතාාර්ථ අවබෝධය පැත්තර ශ්‍රාවකයගේ හිත නැමින් හිත බරවෙන්නේෙකු දව්වෙන බුද්ධානුසති මෙත්තාච අසුබම් මරනස්සති. මරණ සතිය ගැන දැන්දින තුනකට හතරකට උඩදී අපි මේ ප්‍රඥා නාලිකාවිම් බොහෝම වැදගත්දේශනාවක් කලා එතකට එතන එතනදි මතු කරපු ධර්ම කාරණාටික මෙතන දෙ එකතු කරගන්න. ඒකතු කරගත්තම් ඔබට තේරේවි මේ මන්න තරං ආරක්ෂාවක්ද. එහෙම අපි මේ බුද්ධානුස්තති මෙත්තාචා අසුභම් මරණස්සතිකයෙන මේ හතරාකාරයක භාවනා හතර අපි නිතර පුහුණු කරන්න ඕන මේ ටික පුහුණු කිරීම තුළ දක්ෂඥානවන්ත ශ්‍රාවකයෙකුට සදාාතනි කාආරක්ෂාව කරයන්නත් පුළුවන් එකනනි නිර්වාණනිගාමී මාර්ගයේ තුළ ස්ථාවර වෙන්න පුළුව. අරහත්තේ කෙේ වෙදත් සෝතා පන්න වෙන තැනකටත් අපට හිතහදාගන්න බැරිකමක් නැහැ පින්වත්න්නේ. එක පුළුවන් කරන්න. එතුට මේ අත්දැකීමත්ට ජීවිතය හැම වෙලාවකම අපිට භාවනා කරල ඉන්න බෑන හැබැයි අපේ ජීවිතය විපස්සනා දැක්මකට අපිට ්‍රම ක්‍රමක්‍රමින් ක්‍රම ක්‍රමින් ගමන් කරන්න පුළුවන් ඒ ගමන් කිරීමේ පියවර තමයි අපි උත්සාහ කළ යුත්තේ මේ හෑම අත්දැකීමක් මතම රාගේ උත්සන්න වෙන හෝ පටිගේ උත්සන්න වෙන කවර අත්දැකීමක් ගත්තත් මෙතන. නාමරූපයන්ගේ පහලවීමක් නේද තියෙන්නේ කියලා හැමළු විශ්ව ධාතුුව මේක ඒ විදියට දකින්න පුළුවන්ගෙන්. වඩුම ආශවාස ප්‍රාශවාසය කරදි ආනාපානසතිවැඩද්දි පවා එක නාමරූපයන්ගේ ක්‍රාත්මක විම දකින්න ඕන ආශ්වාසය අයිති රපයට ප්‍රශ්වාස අයිති ත්‍රූපයට එතකොට ආශවාස අයිති තරූපයට නම් ප්‍රශ්වාසය අයිති ත්‍රරූපයට නං එක දැනගත්ත හිතායිති නාමයට. මම්මේ ආශවාස ප්‍රාශ්වාස කිරීම තුළත් ආස්වාස ප්‍රශ්වාස කරමින් වඩපු ආනාපාන සතිභාවනාව තුළත්වෙන්නම් මොකක්වත්නෙමේ සිද්ධ වෝනේ නාමරූපධර්මයන්ගේ හාටගන නිරුද්ධවීමක් විදිර අපට දකින්න පුළුවන් වුණනොත්. ඒ දැක්ම තමයි විදර්ශනා දැක්මවෙන්න. එතකොට අපි උත්සා කළ යුතුීම මේ එදිනිෙදා ගතන්න ජීවිතයේ තුළ නාමරූපස්සයෙන් ලෝකය අත්දකින්න නාමරූපවාසයෙන් ලෝකය අද්දකිනකොට එය ක්‍රමාණුකූලව ක්‍රමාණුකූලව නිවෙන්න පටන්ගන්නවා එබඳු නිවීමක් පිණිස මේ උතුම් බුද්ධදේශනා උපකාරවේවා කලපිය අදිිෂ්ඨාන කරනවා. ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි.